තුූමුණසිංහ, ඒ අපූරු වැත්්‍යව ඔබට මතක ඇති. පිළිකා මරවා හා සටන්වැදුණු දෛරවන්තිය දැං අය අපතරන ඒත් නික්ම ගිය ඇය ගැන කතාබානම් මේ වෙන කොටත් අඩුවෙලානහැ. මේතියෙන්නේ චතුගේ ආදරණිය දරපැටවුන් දෙන්නා දිවේෙන පුවත්පත්තත්ත එක්ක කරපු කතාභාග. මේට පිළිතුරු දෙන්නේ චතුූගේ වැඩිමහල්දියනියයි. කොහොම දොයාට හොඳින් ජීවිතේ යනවා අපි හැමෝමැහැපි. හැපිවෙන්නේ තාත් අනිසා මට වය සදාසයයි ග්‍රේට්ඉෙන් දැං, එලවල්ොලින්ම්පස්සේ ඕස්ට්‍රරලියයායන්නඉන්නේ නංගී ග්‍රේට් වන්වලට යන්නේ. අම්මා අන්තිමට කිය පුපනිවිඩේ මම කොහේහිටියත් තාත්තව නංගීව බලාගන්න. අම්මා කියාදීපු පාඩන් අම්මා පොඩිකාලින් දම් කියලා තියෙන්නේ උස්ටඩි කරන්න ඕ නෑ මගේ පොත් චෙක්කර ලනහැ ප්‍රීඩම් දීලා තිබ්බේ මට හැමතිස්සම කියලා තිබ්බා හොඳ මනුස්සෙක් වෙන්න කියලා අම්මාගේ අහිමිවීම දැනෙන හැටි අම්මා මම පොඩිකාලයන් දම් මගේ හොඳ මෙයාලුවා එත් ඒක කියනවා නිතරම එයා ගියේක ලොකුදුකක් අපේ අම්මට මම කියලා තියෙනවා බයවෙන්නපා කියලා අම්මකිව්වා දවසකම මෙයනවා එහෙම ගියාම නංගිවතාත්තව බලාගන්න කියලා ඒ වද කිය ගන්න කියලා අම්මයි අන්න කලින් අවත්තපු දේවල් මංකරන්නන්නේ පුළුවන් තරන් සමාජටු දව කරන්න මම අපේ අම්මා වෙනුවෙන් ළඟදීම සෝර්්‍ය එකක් කරනවා ඒක අපේ අම්මා කරන්න හිටපු එකක් ඒ සින්දුව කියන්නේෙ මම අපේ අම්මාගේ ජණීහක ගැන මගේ විවෆෝයින්ට එක තමයි ඒකි තියෙන්නේ අම්මා නැති අඩුව තාත්තාපපුර ඕන හැටි අම්මි වගේ මයිතා අත්තිීත් අම්මා එක්ක හිටියාවගේ මයි තාත්තායික්කත් තාත්තා සැලකරනවා. ඒත් මෝඩවැඩ කලොත්තා මයි නංගිනංචුට්ටක්දඟයි. එයා කැමති ආට්වලට, මම ඉපදුනේ ඔස්ට්‍රේඩියාවේ මම සිංහල වැඩිය කතා කළේම නැහැ. යාළුව වීලු කරනවා සිංග්ලිෂ් කියලා. අම්මාවුනත් කට්ටිය ටෙක්ස්පලන් කරනවා, මමයි තින් දන්නවිදිහෙන් කියනවා. අම්මා ජීවිතය කියාදීපුදේ මමත් අම්මා කියපු එක මයි කියන්නේ අපේ අම්මා මම කියන්න කලින් ඒ ඔක් කොම කිව්වා අපේ අම්මා ජේසුට ගොඩක්කාදරෙයි හැම තිස්සෙම ජේසුගේ පැත්තේ. මම හිතන විදියට ලයිප් එක ජර්ණියකක් චලෙන්ජ එකක් අපේ අම්මා ඉන්නකොට යා තමයි ගොඩක් වැඩ කරන්නේ මටේ වගකීමාවා ආර්යා බලන්නෙත් මගේ අම්මා දැන්නේ වගකීමත් මගේ.